සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල බන්ධනාගාරගත කළ රාජිත රක්ෂිතයට පෙර නිරෝධායනයට පෞද්ගලික අංශයේ කිසිවෙකුගේත් රැකියා අහිමි නොකිරීමට හාම්පුතුන් එකඟ වුණා ඇමති බන්දුල කියයි කොරෝනා රෝගීන් ගණන 915ක් වෙද්දී ඊයේ හමු වූ 26 දෙනාම වැලිසර නාවික කඳුරේ නාගරික සංවර්ධනයේ කොළඹ ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ට අංග සම්පූර්ණ නිවාස දෙන්නත් රජය සූදානම් කාබුල් රෝහලක මාතෘ වාට්ටුවකට ත්‍රස්ත ප්‍රහාරයක් බිලිඳුන් සමග 24ක් මරුට දේශීය ප්‍රවෘත්ති නිරෝධායන ඇඳිර නීතිය පවතින ප්‍රදේශවල AA දිනයට අදාළ ජාතික හැඳුනුම්පතෙහි අංක ක්‍රමයෙන් පරිබාහිරව ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඇඳිර නීතිය කඩකිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 53000ක් වන අතර රථවාහන 14000ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද දිනේ ඔබට පිටතට පැමිණෙන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට ඔබේ හැඳුනුම්පතේ 7 හෝ 8 කේ අවසාන අංක වශයෙන් තියෙන අයට පමණයි. ඊයේ දිනේ විශාල වශයෙන් මත්පැන් විකුණන ස්ථානාශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා වගේම සමාජ දුරස්ථභාවය කියන සංකල්පයට පටහැනිව කටයුතු සිද්ධ වුණා. අද දිනේ අපි මේ ගැන අවධානය කරලා තියෙනවා. මේ පිළිබඳ පැහැදිලි උපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙනවා. මොනවද ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු කියලා. ඒවට පටහැනිව කවුරු හරි කටයුතු කරනවා නම් විරෝධායන රීතියකට පටහැනිව කටයුතු කිරීම යටතේ ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ වන විට 53000 ඉක්මවා ගිය පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකරුවන්. 14000කට අසන්න වාහන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තියෙනවා. යම් කිසි කෙනෙක් ඇඳුම්පතේ අංක ක්‍රමයේ භාවිතා කරන්නේ නැතුව පාරේ ගැවසෙනවා නම් හේතුවක් නොමැතිව ඒ වගේම තමුන්ගේ රාජකාරීට වාර්තා කිරීමක් හෝ පිටවීමක් නොමැතිව පාරේ ගැවසෙනවා නම් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඔවුන් ඇඳිරි නීති උල්ලංඝනය කළ පුද්ගලින් ලෙස සලකා නීති ඉදිරියට ගෙන යාමට සිදු වෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාවලින් වළකී මාර්තු සහ අප්‍රේල් මාසවලට වෙන්වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීමට කටයුතු කරනවා. ඊට අදාළ පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයට සහ විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා. එම මාස දෙකටම අදාළ විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට මාසයක කාලයක් හිමිවනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව නිවෙස්වල රැඳී සිටි කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළා. ඒ පිළිබඳ විශේෂ ස්තුතිය එම කාර්ය මණ්ඩලයට හිමි විය යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මාර්තු සහ අප්‍රේල් මාස සඳහා ඇතැම් ප්‍රදේශවල එක් පිල්පතක් පමණක් නිකුත් කර ඇති බවට වාර්තා වුණා. එය වහාම නිවර්ති කර මාස දෙක සඳහා අදාළ බිල්පත් වෙන වෙනම නිකුත් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ ගමුව පල්ලන් සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය බන්ධනාගාර අභ්‍යන්තරයට යාම වැළැක්වීමේ අරමුණින් රිමාන්ඩ් බහරයට පත් කෙරෙන සියලු සැකකරුවන් පල්ලන් සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නිරෝධායන කාල සීමාවට යටත් කරනු ලබනවා. රාජිත සිනරත්න මහතාද ඒ ආකාරයටම පල්ලන් සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. සෙසු රිමාන්ඩ් සැකකරුවන් මෙන් රාජිත සිනරත්න මහතාද නිරෝධායන ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. ඇඳිරි නීතිය කඩකිරීමට අනුබල දීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා යොමු කෙරුණේද පල්ලන් සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙතයි. ඔහු රඳවූ සිරමැදිරියේම රාජිත සේනාරත්න මහතාද රඳවා තබා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මාධ්‍ය හමුවකට ඉදිරිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී පුද්ගලයන් පැහැරගත් බවට එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. අදාළ අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාධ්‍ය හමුව සන්නදාන කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණා. එසේ තිබියදී ඒ මහතා නාරාහෙන්පිට ප්‍රදේශයේ
ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ අසනීප තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් එෙහිදී ඔහු අත්අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කළා අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දෙසැම්බර් 30 වනදා තීරණය කළා මෙම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මහාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණා එහි තීන්දුව ඊයේ ලබා දෙමින් රාජිත සේනාරත්න මහතාගේ ඇප නියෝග අවලංගු කිරීමට මහාධිකරණය නියෝග කළා ඒ අනුව ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා නියෝගය නිකුත් වීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වුණා අධිකරණය ඉදිරිපත් කළ ඔහු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ පෞද්ගලික අංශයේ කිසිවෙකුගේත් රැකියා අහිමි නොකර වැටුපින් අඩක් ලබා දීමට හාම්පුතුන් එකඟ වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ලක්ෂ 340 රැකියා මේ කොවිඩ් 19 වසංගතය නිසා අහිමි වෙච්ච රටවල් තියෙනවා. කෙසේ වෙතත් මේ හාම්පුතුන්ගේ සංගම් හා සේවකයන්ගේ වෘත්තීය සංගම් හා සේවක සංවිධාන සේව්‍ය සේවක දෙපාර්ශ්වයේ අතරම දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස කැබිනට් මණ්ඩලයට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා දැනුම් දුන්නා. ලක්ෂ සංඛ්‍යාත් සේවක පිරිසකට කර්මාන්තයේ වසා දමා තිබියදී වැටුප් ගෙවන්නේ කොහොමද? ව්‍යාපාරේ නැත්තම් වැටුප් ගෙවන්නේ කොහොමද? ලේසි ක්‍රමයේ වෙන්නේ කර්මාන්තයේ වැවුව වැටුප් නැහැ ගෙදර යන්න කියලා කියන එක තමයි බටහිර බොහෝ රටවල තියෙන ක්‍රමවේදය. කොවිඩ් 19 වසංගතයේ හේතු කොටගෙන යම්කිසි සේවා නියුක්තෝ සිටි අර්ථසාධක ලැබමින් සිටි සේවා නියුක්තියන්ගේ භාරකාරා මුදල් වලට දායක වෙලා තිබි සිටි වැටුප් ලයිස්තුවේ වැටුප් ලැබමින් සිටි කිසිවෙකුත් ඉවත් නොකිරීමට එකඟතාවයකට පත් වෙලා තියෙනවා හාම්පුතුන්ගේ සංගම් මේ කර්මාන්තයේ වසන් නැතුව නැවත නැගිටවන්න පුනර්ජීවනයක් ලැබෙන තෙක් වැටුපෙන් 150ක් හෝ මාසකට අවම වශයෙන් රුපියල් 14,500ක් යන දෙකෙන් වැඩි එක ගෙවන්න සේවකයන්ගේ ජීවිත හා ආරක්ෂා අවස්ථා තහවුරු වෙන පරිද්දෙනු හාම්පුතුන්ට හා ව්‍යවසායකයන්ට යම්කිසි අසහනය අඩු වෙන පරිද්දෙනු මෙවැනි එකඟතාවයකට පැමිණෙන්න ලැබීම පිළිබඳ අපි රජයක් ලෙස සතුටු වෙනවා අත්‍යවශ්‍ය නොමන බහණ්ඩ සඳහා ආනයනික සීමා පැනවීමටද කටයුතු කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මේ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා ආනයන අපනයන පාලන පනතේ විධිවිධාන ප්‍රකාරව ලංකාවට ආනයනය කරනු ලබන බහණ්ඩ විශාල වශයෙන් තහනම් කිරීම හා සීමා කිරීමට අදාළ වෙන ගැසට් නිවේදනය ඉදිරිපත් කළ ඒ පිළිබඳ සාකච්ඡා කරා අග්‍රාමාත්‍යතුමා සමහර බහණ්ඩ ලංකාවට මෝටර් වාහන සුඛෝපභෝගී බහණ්ඩ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා නමුත් අත්‍යවශ්‍ය පරිභෝජන බහණ්ඩ කිසිම තහනමක් නැහැ සමහර බහණ්ඩ සඳහා අත්‍යවශ්‍ය නොවන එහෙත් අවශ්‍ය බහණ්ඩ ආනයනය කිරීමේදී මේ ඇති වෙලා තියෙන ද්‍රවශීලතා ප්‍රශ්නය නිසා ආනයන කරුවන්ට කියලා තියෙනවා තමන්ගේ සැපියුම් කරුවන් සමග සාකච්ඡා කරලා දින 90ක් 180කට පස්සේ මුදල් ගෙවීමේ එකඟතාවය මත බාණ්ඩ ගෙන්න ගන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා දෙනවා රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා ලංකාවේ දැනට වාර්ෂිකව රිමාන්ඩ් බන්ධනාගාර ගතවන ලක්ෂයකට ආසන්න පිරිසක් වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් සහ ඔවුන්ට වෘත්තීය කුසලතාවය ලබා දීම සඳහා විශිෂ්ට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශයේ සහයෝගය සහිතව විශේෂ වැඩසටහන් රාශියක් බන්ධනාගාර පරිශ්‍රයන් තුල වගේම ඉන් පරිබාහිරව බන්ධනාගාර දෙපාර්තමේන්තු අධීක්ෂණය සහිතව විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් කරු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමන් විසින් ඉදිරිපත් කළා එම වෘත්තීය පුහුණු මාස 6ක අවුරුද්දක කාල සීමාවන් තුල සම්පූර්ණ කිරීමෙන් පසුව විධිමත් ලෙස සම්පූර්ණ කිරීමෙන් පසුව එම රැඳවියන්ට අදාළ සහතික පත්‍ර ලබා දීම සඳහා අදාළ රැඳවියන් සාර්ථකව පුහුණුව නිම කරන පිරිස් පෞද්ගලික අංශයේ රැකියා අභිමුඛ කරුණු වෙනුවෙන් යොමු කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණා මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ දිනෙදී හඳුනාගත් කොරෝනා රෝගීන් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳුරේ සමාජිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
कोरोना रोगी पांसिया विसिहतर देनुकु रोहाल की पेक प्रतिकार लबनवा पूर्ण सुयलबा रोहाल वलिन पिटवगिय संख्याव तुंसी असुदेकाक वैद्य अधीक्षणे यटते 105 देनुकु प्रतिकार लबनबावाय सौख्य अश प्रकाश कले ये दिने हवत आसादितेन विसिहायक हमुवेला तीनो कोविड 19 मे सीलु देना नाविक हमुदावे उदविय मे आकारेट नाविक हमुदावट पमनक सीमा मन तत्वे तुले अपिट विशाल अनतुराक नह नाविक हमुदावट सह उंगे ज्ञातीन वेलंदीम तुले अप अत्वशेम अहगागिन सिटिन्ने मीन ओब्बट मेम विष बीजय गमन करनवाद कियन एक मे दक्वा एवेनि देयक वेला नह ए वगेम मे रट विवृत वेमिन पवतिन मे मोहते अप दुट्टुवा ये दिने में मत्पैन अलवी हल्लासल इता नरक विद्यत पुरकामीन मिनिसुन ए गैनीम केरही योमुवेनवा में अत्तवाशेम उन में कोविड दहनमे केन गेटलुवक श्रीलांकावे तिबुनादायवाय नोदन्न आकार्ट तमाई ये हसिरेम सिद्ध वेने मेहिदी अत्तवाशेम मीटरे मीटरे पोलीमट सिटगेन मिलदी गैनीम तमाई कलयुत्ते नमुत मम दुटुवा में खावलु असर पुरकामीन उडन अगीमीन कटियुत करन अवस्था मेक अत्तवाशेम में पालने कलयुत्तु तत्वयक මෙවැනි අවස්ථාවලට ඉඩ තැබීමෙන් රටට වැරදි පණිවුඩයක් යනවා මේක ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා නමුත් අපි මේ ඉන්නේ රට බාගිට විවෘත කරගෙන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 8160 දෙනෙකු එම කටයුතු අවසන් කර පිටවකුස් ඇති බව යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා නිරෝධායන මධ්‍යස්ථාන 37ක තවදුරටත් 1392 දෙනෙකු නිරෝධායනට ලක් වෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට අධ්‍යනයක් ඇතුළත් වුණා ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගිය සංඛ්‍යාව 8160යි මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථාන 37ක් යටතේ 3390ක් තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා අද දිනේ 597 දෙනෙකු නිරෝධායන කටයුතු නිමව කරලා අපි නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා උන්ගේ නිවුස් බලා යැවීමට බලාපොරොත්තු වෙනවා නිරෝධායනයේ අවසන් කළ තවත් පුද්ගලයන් 111 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. වන්‍ය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පෙරේකාඩු යුද හමුදා කඳුරේ නිරෝධායන මධ්‍යස්ථානයේදී මෙම පිරිස නිරෝධායනට ලක් කෙරුණේ. එය සාර්ථකව අවසන් කළ මෙම 111 දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත් කර යැවීමට කටයුතු කෙරුණා. බල සේනාධිපති කර්නල් සේනක ප්‍රේමවංශ මහතාගේ මෙහෙයවීමනුයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. සියලුම දෙනාට අවශ්‍ය සියලුම පහසුකම් කිසිම අඩුවක් නැතුව අපට මුල් දවසේ සිට අද මේ මොහොත දක්වාම ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දුන්නා අපගේ හදපිරි කෘතඥතාවය මේ අවස්ථාවේ පළ කර සිටිනවා පිරිමිතෙන් කෙනල්ලා ආරක්ෂා කරලා රැක දුන්නට රටේ සියලුම විරෝධාර අනිවිරුවන් ඇතුළු සියලුම දෙනාට මාගේ ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී දන් දුන් පසු ඇසන් තිස් මාස් ලේ මෞ බිමට තවත් දෙයක් නැතිබුනේ ඉතිරිව අප ළඟ ලේ වගුරා සටන් බිමේ සමුගත් දවසට සෙවන වුනේ සොඳුරු පියස රණවිරු සෙවන සෙවන වුනේ සොඳුරු පියස රණවිරු සෙවන කොරෝනා අසාධ්‍ය වූ කාන්තාවක පොල්පිටිගම මූලික රෝහලේදී හඳුනාගැනීමත් සමග නිරෝධායනට ලක් කෙරුණු රෝහල් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් නිරෝධායන අවසන් කර රෝහල වෙත පැමිණියා. වෛද්‍යවරුන් ඇතුළු 13 දෙනෙකු නිරෝධායන සඳහා පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණේ පසුගිය 27 වනදායි. යලි රෝහල වෙත පැමිණි එම පිරිස පිළිගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළා. කොරෝනා වෛරසයේ ආසාදනයේ වී සිටි නාවික හමුදා සමාජිකයන් 59 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. නාවික හමුදා රෝහලේ සිටි 44 දෙනෙකු, හොමගම රෝහලේ සිටි 5 දෙනෙකු, මොලේරියාව රෝහලේ සිටි 3 දෙනෙකු, අයිඩිච් රෝහලේ සිටි 3 දෙනෙකු, වැලිකන්ද සහ ඉර්ණවිල රෝහල් වල සිටි 4 දෙනෙකුයි මෙසේ ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගියේ. ඒ අනුව මේ වන විට නාවික හමුදා සමාජිකයන් 121 දෙනෙකු සුවය ලබා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මිලියන ගණනක් පුද්ගලින්ගේ මානසික රෝග උත්සන්න විය හැකි බවට ජගත් සංවිධානයේ අනතුරු අංගවනවා සියලුම රටවල් කොරෝනා වෛරසයට මෙන්ම ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව
පූර්ණ අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ලෝකෙම සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවයි. වෛරසය සඳහා එන තක්සුවාගතද වෛරසය පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන ඇති බවයි ඔවුන් පවසන්නේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවර විට ලෝ පුරා 44,30,166 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 16,61,505ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 298,183ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට දවල මන්දිර කොරෝනා කාර්යසාධක බලකායේ සමාජික වෛද්‍ය ඇන්තනී ෆෞසි සිදු කළ ප්‍රකාශය පදනම් විරහිත බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන්නේ. පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ෆෞසි ලබා දුන් උපදෙස් හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි අප්‍රසාදය පළ කළ බව දවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරනවා. ගතවූ පැය 24ට චීනෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතෙන් 3 දිනක් පමණයි. ලියන් හින්හා ජිලින් යන ප්‍රාන්තවලින් මෙම රෝගීන් වාර්තා වී තිබෙනවා. මරණ වාර්තා නොවුනද රෝගීන් 12 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. කොරෝනා ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවේ 106ක පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. විරකියා ප්‍රතිශතය 5.2 සිට 6.2 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එහෙත් මේ රටේ ආර්ථිකය කෙරෙහි දැඩි ලෙස බලපා නොමැති බව රජය සඳහන් කරනවා. කොරෝනා වෛරසය හා කුඩා දරුවන් අතර පැතිර යන දුර්ලභ හා අස්වාභාවික රෝගී තත්ත්වය අතර ඇති සම්බන්ධය පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇමරිකා හා යුරෝපා කලාපයේ දරුවන් තුල පැතිර යන මෙම රෝගයේ කවසාකී නම් රෝගී තත්ත්වයේ බවයි ඔවුන් සඳහන් කරන්නේ. ලෝ පුරා දරුවන් 100කට ආසන්න පිරිසක් මෙම රෝගයේ හේතුවෙන් දැනට ප්‍රතිකාර ලබනවා. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාන්ත 47න් 39කම නීති ලිහිල් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. එහෙත් ටෝකියෝ, හොකයිඩෝ හා ඔසාකා වැනි කොරෝනා රෝගීන් බහුලව වාර්තා වුණු ප්‍රාන්තයන්හි නීති එලෙසම ක්‍රියාත්මක වනු ඇති. මෙම මස 31 වන දින දක්වා එම ප්‍රාන්තයන්හි හදිසි තත්ත්වයේ බලපෑත් වෙනවා. 5000 දීමනාව මැයි මාසයේ සඳහා ලබා දීමද මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. කොරෝනා ව්‍යසනය හමුවේ ආදායම් අහිමි වූ ජනතාවට මෙන්ම සමෘද්ධිලාභීන්, වකුගඩු රෝගීන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසකට රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු වෙනවා. අප්‍රේල් මාසයේදී එම මුදල ලබා දුන් ආකාරයටම මේ මාසය සඳහා මූල්‍යාධාර ලබා දීම ආරම්භ වූයේ පසුගිය 11 වනදායි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 233ක් මේ යටතේ ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදනපතරණ මහතා පවසනවා. තාමත්ම සාර්ථක විදියට වැඩිහිටි ආබාධිත වකුගඩු සහ සීවත් සම්පූර්ණ පුජ්‍යලයන් 46,530ක් සඳහා මිලියන 233කට වැඩි ප්‍රමාණයක් ගිය සෞන්දදා සිට මේ දක්වා අපි බෙදා හරිමින් පවතිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19කදී වැඩිහිටි ජීවනාධාර 38,047 සඳහා රුපියල් මිලියන 190කුත්, ආබාධිත ජීවනාධාර සඳහා පුජ්‍යලයන් 7,600ක් සඳහා මිලියන 38කුත්, වකුගඩු රෝගීන් 837ක් වෙනුවෙන් මිලියන 4කුත්, සීවත් සම්පූර්ණ පුජ්‍යලයන් 50 සඳහා 250,000 ආදී වශයෙන් තමයි මේ මිලියන 233 සමන්විත වෙලා තියෙන්නේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුත් අනිකුත් ශේෂණ ධාරිනුත් ඉතාමත්ම ගෙංගට ගොස් ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩිහිටි පුජ්‍යලයන් සහ ආබාධිත පුජ්‍යලයන් සඳහා ලබා දිය යුතු මේ සහනාධාරයේ අවසන් අදියරේ පවතිනවා. ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ ඍජු අධීක්ෂණ යටතේ මෙම ගෙවීම් ලබා දීම සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් ජනතාව රජයට තම ප්‍රසාදය පළ කළා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු අභ්‍යාසනාලාභීන්ටද පළමු වටේ රුපියල් 5000 දීමනාව ගෙව අවසන් කර තිබෙනවා. එම කටයුතු ඊයේ දිනේ වන විට අවසන් කෙන්නු අතර මෙමගින් තමන්ට විශාල සහනයක් ලැබුණු බවයි ප්‍රතිලාභීන් පවසන්නේ. ජනාධිපතිතුමා අපිට මේ කරපු සත්කාරය සෑහෙන අපිට වටිනවා. මොකද දන්නවද, අපි අසරණයි, අපි මේ සමුදිලාභී, ඒ හින්දා අපිට ඒක සෑහෙනම වටිනවා. මේ හින්දා අපිට ඒ දුන්න එක අපි සෑහෙන ප්‍රයෝජන ගත්තා. මම පින්තර ශිල්පියෙක් විදිහට මගේ දිනදා හම්බ කරගෙන මම ජීවත් වෙන පුද්ගලයෙක්. මේ දින යන වැඩ පිළිවෙලට අපේ අතිගරු ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ලබා දුන්න රුපියල් 5000 වෙනුවෙන් මම තනියම ජීවත් වෙන්නේ. මම අපි ගොඩාක් පින් දෙනම ඒකට, ජනාධිපතිතුමාටත් ගොඩාක් පින්. ඒ ගත්තු රුපියල් 5000 මට සෑහෙන්න උදව්වක් උපකාරයක් වුණා.
කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය හමුවේ නිත්‍ය මගී ප්‍රවාහන සේවා අවසර පත්‍ර ලබාගෙන ඇති පෞද්ගලික බස් රථ හිමියන්ට සහන ලබා දෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඒ අනුව මාර්තු 15 වන විට වළංගු මගී සේවා අවසර පත්‍රය අවලංගු වී ඇත්නම් ඒ ලබන 31 වනදා දක්වා වළංගු බලපත්‍රයක්සේ සැලකෙනවා. අප්‍රේල් සහ මැයි මාසවල සේවා ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. මගී සේවා අවසර පත්‍රයක වළංගු කාලය දීර්ඝ කිරීමට කටයුතු කර නැති බස් රථ මාර්තු 15 වනදායින් පසු මාස 6ක කාලයේ ඉක්මවන අවසර පත්‍ර යාවත්කාලීන කිරීම සඳහා ලබන 31 වනදා දක්වා අවසර හිමිවනවා. බලපත්‍ර වළංගු කාලයේ අවසන්ව 2015 මාර්තු 15 වන දිනෙන් පසුව වසරක කාලයක් සම්පූර්ණ වන මගී සේවා අවසර පත්‍ර යාවත්කාලීන කිරීමටද ලබන 31 වනදා දක්වා සහන කාලයක් ලබා දෙන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ට කොළඹ නගරයේ වෙනත් ස්ථානවලින් අංග සම්පූර්ණ නිවාස ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. नागरिक कृषि हा पारिसरिक संवर्धन व्यापृति संधा नागरिक संवर्धन अधिकारी सतु कोलंब इडम युदा गनीमट तीरने करती बिनवा एम इडम वल अनवसर पदिंच करुवंट विनत स्थान वलें अंग संपूर्ण निवास लबादीमटाई नागरिक संवर्धन अधिकारी तीरने करते जनाधिपति गोटाबे राजपक्ष मेतुमागे सह अग्रमात्य महिंद राजपक्ष महतागे उपदेश मत नागरिक कृषि हा पारिसरिक व्यापृति बेवन विटात आरंभ कर अवसान මාදිවිල බටහිර කෘෂි ව්‍යාපෘතියට තෝරාගෙන ඇති ඉඩමෙහි අනවසර පවුලක් පදිංචිව සිටි නිවස වර්ෂාවෙන් හානියටපත් වුණා. එම පවුලට කඩිනමින් නිවසක් ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවරගත් අතර එම ඉඩමෙහි අනවසරයෙන් පදිංචිව සිටි තවත් පවුල් 9කට කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අවට වගා කළ හැකි කුඹුරු අක්කර 460ක් නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතිනවා. එහි නාගරික කෘෂි කර්මාන්තයේ පළමු අදියර ලෙස තලවතුගොඩ කිඹුලාවල වගා කටයුතු ආරම්භ කෙරුණේ 2013 වසරේ. එහි දෙවන අදියර පසුගියදා ආරම්භ කෙරුණේ අක්කර 23ක් ආවරණය වන පරිදි. ඉදිරි දින කිහිපයේදී වර්ෂා පතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කෙසේ වද පවත්නා තත්ත්වය යටතේ ආපදාවන්ට මුහුණ දීම සඳහා සැලැස්මක් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. දිවයිනේ මේ දිනවල වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වයේ ඉදිරි දින කීපය තුළ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. සවස් ජාමයේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ගාල්ලේ සිට මඩකලපුව දක්වා තියෙන මුහුදුබඩ තීරවල තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. සුළඟේ වේගයත් 60 කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. බෙංගාල බොක්කාවට අන්දමන් දූපත් අසල තියෙනවා කැළමෙන ස්වභාවය. මේ තත්ත්වය දැන් ටිකෙන් ටික වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. හැබැයි මේක දිවයිනේ නැගෙනහිර වෙරළට ගොඩක් ඈතින් තියෙන්නේ. හැබැයි මේක නිසා ඍජු බලපෑමක් දිවෙන්නට නැහැ. ඉදිරියේදී ඇතිවිය හැකි මෝසම් තත්ත්වය සැලකිල්ලටගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සියලු තාක්ෂණික අංශ සමග සම්බන්ධීකරණයෙන් විශේෂ සැලැස්මක් අපි සකසලා තිනවා මෙම වසංගත තත්ත්වය සමගම එවැනි ඉවත් ජනතාව ඉවත් කිරීම හෝ යම් ආපදා කළමනාකරණ කටයුත්තක් ඇති වුවහොත් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු අංශ මේ විනිවිද දායක කරගෙන තිබෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්.